මෙම දිව පූජා යාගය සඳහා බැතිබර දායකත්වය නත්තණ්ඩිය තල්ගස් අගාරේ විසූ වෙන්සස් ලාමුස් විනි ෆ්‍රීඩා යන ආතර දෙමෝපියන් සීකර උන්ගේ ආත්මයන්ට සදා මොක් සුවපතා දෙවිඳුන් යතින ආදර දියණිය ඩොරීන් බෑන රංජන් මුණුපුරු මිනි පිරියන් වන තිලින තරිඳු ස්වර්ගී තිලිනි සඳුනි මිලර් හා දෙමුණු පිරියන් හා දෙමුණු පුරන් වන අවුරෝරා එලියානා සනෝත්‍යා හරිඳු ඒ ප්‍රම්‍යන අය විසිනි. දේවි දුබුදට පුද සුර වේද නාකමි දෙපා ප්‍රීති වෙමින් සමිදු වරම් ලැබ ගන්නට දෙන්න ආසිරි අද දින මේ ශුදෝ පූජා යාගයේ වෙනුවෙන් සිය දායකත්වය සැපයූ සියලු දෙනා උදෙසා සහ එම පවුල්වල සියලුම අය උදෙසා මෙම දිව පූජා යාගයේ ආරම්භයේදීම අපි දෙවිඳුන් යදිමු. එසේම වර්බුම් රූපවාහිනී නාලිකාවට තම දායකත්වයේ සපයන සියලු දෙනා හා ඔවුන් අතරින් අද දින උපන්දින විවාහ සංවස්තරයන් සෑම සමරණ සියලු දෙනා උදෙසාත් දෙවි ස්වාමීන් වහන්සේට මේ උතුම් යාගයේදී අපි කනලව් කරමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුදාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුණු වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුදාත්මයාණන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මේ උතුම් යාගයට නිසියාකාර සුදු සූදානම් වන පිණිස අපගේ පවපිලි අරගෙන සමාවිලා ආරක්ෂා කරමු. අපට නව ජීවනය දානය කරනා වූ ස්වාමිනී කරුණාකල මැනව අපගේ පව් කමා කරනා වූ ක්‍රිස්තුණී කරුණාකල මැනව ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් අවපෝෂණය කරනා වූ ස්වාමිනී කරුණාකල මැනව සර්වබලධාරී දිව්‍යයන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණු වනසේක්වා. ආමෙන්. අපි ආරක්ෂා කරමු. සුරලෝවේ වැඩවසන අපගේ පියාණනි, සියලු යහපත නික්මෙන්නේ ඔබ වහන්සේගෙන්මය. ඔබගේ පුත්‍රයාණන් අප වෙත එවීමට ඔබ වහන්සේ දුන් පොරොන්දු අනුව ලෝකාරම්භයේ සිටම අපගේ විමුක්තිදායකයාණන් ඔබ වහන්සේම වූසේක. ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍ය දැනගෙන උන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබමින් ඔබ වහන්සේට සේවයේ පුදා යලි ඔබ වහන්සේ කරා ළඟා වීමේ වාග්ය සදහටම අපට දානය කළ මැනව. මෙකී දේ ඔබ ආශ්‍රදාත්මයන් සමග එකම දෙවියන් සදාටම වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ආමෙන්. එලිදරව පොතෙන් උපුටාගත් කොටසකි. ඉන් පසු මෙන්න අහසේ දොරක් ඇරී තිබිනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ මෙහි නැගී එන්න. ඉන් පසු සිදුවන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි කීය. එකෙනෙහිම ආත්මයන්න් වහන්සේගේ බලයට යටත්ව සිටියෙමි. ස්වර්ගයේහි සිංහාසනයක් තිබිනි. ඒ සිංහාසනයේ කෙනෙක් වැඩවුන්හ. එහි වැඩහුන් තැනන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූසේක. සිංහාසනය වටා මරකත මෙන් දිලෙන දේදුන්නක් විය.
මේ සිංහාසනය වටේ තව සිංහාසන 24ක් විය. ඒ සිංහාසනවල කුල දෙටුවන් 24 දෙනෙකු දවල වස්ත්‍ර හැඳ සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දුටිමි. සිංහාසනයෙන් විදුලියද ශබ්දද අහස් ගිගුරුම්ද නික්මිනි. සිංහාසනයේ ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිනි. ඒ සත නම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සද්දෙනාය. සිංහාසනයේ ඉදිරියෙහි පලිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද අවටින් ඉදිරියෙන් හා පිටුපසින් ඇස්රාශයක් ඇති ජීවමාන සත්වයෝ 4 දෙනෙක් වූහ. පළමුවන සත්වයා සිංහේකුට සමානය. දෙවන සත්වයා වස්සෙකුට සමානය. තුන්වෙන සත්වයාට මිනිසෙකුගේ මුහුණක් මෙන් තිබිනි. සතරවෙන සත්වයා පියාසර කරන රාජාලියෙකුට සමානය. ඒ සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනාට පියාපත් 6 බැගින් තිබිනි. ඔවුන් වටකර ඇතුළතද ඇස්වලින් පිරී තිබිනිය. ඔවුහු වැඩ සිටින මතු වැඩ සිටින සර පරාක්‍රම ස්වාමින් වහන්සේ වන දිව්‍යන් වහන්සේ සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධයයි දිවාරැද් නොනැත්ති ගයන්නහ. ඒ ජීවමාන සත්වයන් සිංහාසනයේ වැඩහිඳින සදහටම ජීවත් වන තැනන් වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන හැම විටම කුල දෙටුවෝ 24 දෙනාද සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියේහි වැඳ වැටි සදහටම ජීවත්වන තැනන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔවුහු සිය ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙලා අපගේ සමිදානන් වහන්ස අපගේ දෙවියන් වහන්ස ඔබ ප්‍රශංසාවද ගෞරවයද බලයද ලබන්නට වටින තැනන් වහන්සේය. මන්ද ඔබ සියලු දේ මවාල වදා තැනන් වහන්සේය. ඔබගේ කැමැත්ත නිසා සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේයි කියන්නාහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ර වේවා. ඔබගේ පිළිතුර සර පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය. සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය. සමිදුන් පසසන්න දෙවිදුන්ගේ ශුද්ධ ස්ථානයේහි එතුමන් පසසන්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයේහි එතුමන් පසසන්න. එතුමන්ගේ බලවත් ක්‍රියා එතුමන් පසසන්න. එතුමන්ගේ ලෞතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න. සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය. හොරණෑ නාදෙන් එතුමන් පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න. සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය. රඟපාමින් හා රබානෙන් එතුමන් පසසන්න. වීණාවෙන් හා නලාවෙන් එතුමන් පසසන්න. සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය. හඬති අත්තලින් උස්නද දෙන අත්තලින් එතුමන් පසසන්න. ජීවමාන සියල්ලෝ එතුමන් පසසත්වා. සමිදුන්ට ප්‍රශංසා වේවා. සර්ව පරාක්‍රම සමිදානෝ සුවිශුද්ධය සුවිශුද්ධය.
සුපුවත් ජයනද. යමෙක් දෙවියන් වහන්සේගේ දහම පිළිපදින්නේද ඒකාන්තේම මම ඔහු තුල උන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමා විසින් ලියා තිබෙන දේව වාක්‍යය මෙසේය. සම්විධානනි, ඔබ වහන්සේට මහිමය වේවා. ඔවුන් මේ බසසා සිටියේදී උන්වහන්සේ තවත් උපමාවකින් වදාළසේක. ඒ වදාලේ උන්වහන්සේ ජෙරුසලමට සමීපව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍ය වහාම එළිදරව්වන ඇතැයි ඔවුන් සිතූ බැවිනි. රදල පෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජපදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත්ව ගියේය. ඔහු තමගේ දාසයන් දස දෙනෙකු කැඳවා ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී මා එනතුරු මෙයින් වෙළඳාම් කරන්නැයි කීහ. එහෙත් ඔහුගේ නගරවාසියෝ ඔහුට වෛර වී මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම් කිරීම අපගේ කැමැත්ත නොවේ යයි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පසුපස යැවූහ. ඔහු රාජපදවිය ලබා පෙරලා විට තමා මුදල් දුන් දාස්‍යෝ වෙළඳාමේ කොපමණ උපදවා ගත්තෝ දැයි දැනගන්නා පිණිස ඔවුන් තමන් වෙත කැඳවන්නාන කළේය. පළමුවැන්නා ඔහු ඉදිරියට අවුත් ස්වාමිනි, ඔබ එක රන්කාසියෙන් රන්කාසි 10ක් උපදවා ගතිමි කීය. ඔහු කතාකොට ඉතා හොඳ දාසය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙය ගැන විශ්වාසවන්ත වූ බැවින් නගර 10ක් කෙරෙහි අධිපතියා වන්නැයි ඔහුට කීය. දෙවැන්නා දවුත් ස්වාමිනි, ඔබ දුන් රන්කාසියෙන් 5ක් උපදවා ගතිමි කීය. එවිට ඔහු ඔබත් නගර 5ක් කෙරෙහි අධිපතියා වන්නේ ඔහුට කීය. තවත් කෙනෙක් අවුත් ස්වාමිනි, මෙන්න ඔබේ රන්කාසිය, ඒ රෙදි කට ගොතා තැබීමි. මන්ද ඔබ නුදුන් දෙයෙන් ගන්නා වූ නොආපුල දෙයෙන් කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූ යෙමි කිය. එවිට ඔහු කතාකොට නපුරු දාසය, ඔබේම වචනවලින් ඔබ විනිශ්චය කර, මා නුදුන් දෙය ගන්නා වූද නොආපුල දෙයින් කපන්නා වූද දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියේය. එසේනම් මා ආවිට පොලියත් සමග අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකළේ මන්ද කියා ළඟ සිටියුන්ට කතාකොට ඒ කාසිය ඔහුගෙන් ගෙන කාසි 10ක් ඇති තැනැත්තාට දෙන්නයි කීහ. එවිට ඔහු ස්වාමිනේ, ඔහුට කාසි 10ක් ඇතැයි කීහ. ඇති හැමතෙම වැඩියෙනු දෙනු ලැබේ, නැති අයගෙන් ඇති දෙයක් ගනු ලැබේ යයි මම ඔබට කියමි. එසේ වුවද මා තමන් කිරේ රජකම් කරනවාට කැමති නොවු මේ මාගේ සතුරන් මෙහිගෙන අවුත් මා ඉදිරියේම මරා දමන්නයි කීහ. උන්වහන්සේ මේ වදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩියසේක. සම්විධානන් වහන්සේගේ සුභාරංචිය නමසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පවමැ කියවා. ස්වාමීන් වහන්සේගේ වචනය තුළ දිගහැරෙද්දී අපේ ජීවිතේ ගත්තාම ස්වාමීන් වහන්සේ අපි ගොඩක් කලබල වෙන දේ අත්තම අපිට නැති දේවල් ගැන. අපිට ජීවිතේ හැම වෙලේම ඉව වැටෙන්නේ, හැම වෙලේම දැනගන්නට ලැබෙන්නේ, හැම වෙලේම අපේ අවධානය යොමු වෙන්නේ අපිට නැති දේවල් ගැන, අපි ගාව නැහැනේ කියන දේ. නමුත් ජීවිතේ අපි අවධානය නිරන්තරයෙන් යොමු කරන්නට ඕන අපට උවමනා ප්‍රමාණයට නොතිබ්බත් ජීවිතේ තියෙන සමහර වටිනා දේවල් ගැන. ඒ නිසා හැම වෙලේම
අපිට යම්කිසි වටිනා දෙයක් සුළුවෙන් හෝ දීලා තියෙන එක වැඩි කරගන්න. ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය තමයි හැම කෙනෙකුටම ජීවිතේ යම්කිසි දෙයක් ස්වාමීන් වහන්සේ දීලා තිනවා. යම්කිසි දෙයක් ජීවිතේ දීලා තිනවා. හැමවලේම දෙවියන්ගේ අභිප්‍රාය තමයි ඒක කොහොමද වැඩි කරගන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට ලස්සන පෞල් ජීවිතයක් දීලා තිනවා නම් ස්වාමීන් වහන්සේ බලන් ඉන්නවා ඔබේ පෞල් ජීවිතේ වර්ධනය වෙන හැටි. ඔබට දැනුම බුද්ධිය දීලා තිනවා නම් ස්වාමීන් වහන්සේ බලන් ඉන්නවා ඒ තුලින් ඔබ ඉහළට එන හැටි. ඔබට හැකියාවන් දීලා තිනවා නම් ස්වාමීන් වහන්සේ බලන් ඉන්නවා ඒ තුලින් ඔබ ඉහළට එන හැටි. ඔබට රස්සාව යම්කිසි රැකියාවක් වේතනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා නම් ඒ තුලින් ඔබ ඉහළට එන හැටි ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ නිසා හැම වෙලෙම අපේ ජීවිතේ තියෙන දේ වැඩි කරගන්න අපි උත්සාහ කරන්න ඕන. හැමදේම විශ්වාසයත් එහෙමයි. හැම වෙලෙම එක තැන එකම විදිහට තියාගන්නට හරි නෑ. ඒකයි ස්වාමීන් වහන්සේගේ වචනය තුල ලස්සනට සඳහන් කරන්නේ මේ පුද්ගලයාට ස්වාමීන් වහන්සේ ඔහුගේ දාසයන්ගෙන් දස දෙනෙකු කැඳවා එක්කිනෙකාට රන් කාසිය බැගින් දී මායනතුරු මේන් වෙළඳාම් කරන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පුද්ගලයා ආපහු හැරිලා එනවා ගණන් හිලව් බලන්න. පදවිය පෙරලා විට තමන් මුදල් දුන් දාසයෝ වෙළඳාමෙහි කොපමණ උපදවා ගත්තෝ දැයි දැනගන්නා පිණිස තමන් වෙත කැඳවුවහ. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි වග කියන්න ඕනේ. අපේ ජීවිතේට දීලා තියෙන ඒවා ගැන වග කියන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අඬ ගහලා අහනවා මොනවද කරේ දීලා තිවිච්චේ වගේ. මොනවද ඔබට ලැබුණු ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ පවුල තුල ඔයාලා ජීවිතේ කරේ? ඔබට ලැබුණු රැකියාව තුල ඔබ මොනවද දියුණු කරගත්තේ? ඔබට ලැබුණු ජීවිතය තුල වෙන දෙයක් අවශ්‍ය නැහැ. අපිට දුන්නා වූ ජීවිතය මැති මොනවද මේ ජීවිතේ වැඩි වර්ධනය කරගත්තේ? හැමදාම එකම දවස එකම විදිහද ජීවිතය යන්නේ? දවසින් දවස ගෙවිලා යනවා. හැමදාම එකම ජීවිතේ, වෙනසක් නැහැ, දියුණුවක් නැහැ, එකම විදිහද ජීවිතය? ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ මොනවද උපය ගත්තේ? මේක තමයි හැමෝගෙම අහන්නේ. කොපමණ උපදවා ගත්තෝ දැයි දැනගන්නා පිණිස තමන් වෙත කැඳුව. පළමු වෙනා ඉදිරියට ආව ස්වාමිනී රන් කාසි 10ෙන් කාසි 10ක් උපදවා ගනිමි කීය. ඉතා හොඳ යහපත් වූ දාසය. අපේ ජීවිතේ ස්වාමින් වහන්සේත් ඒක කියයිද? පුළුවන්ද? ඉතා හොඳ යහපත් දාසය, අවංක දාසය. ස්වාමීන් වහන්සේ වචනය තුල කියනවා ඔබ ඉතා සුළු දේ ගැන විශ්වාසවන්ත වූ බැවින් නගර 10ක් කෙරේ අධිපතියා කරමි. මේ නිසා අපි හැමවෙලේම අපේ ජීවිතේ තියෙන සුළු දේ ගැන, ජීවිතේ ඉඳන් තියෙන සුළු දේ ගැන විශ්වාසවන්ත වෙන්න ඕන. අපට බාර දීලා තියෙන, අපට ලැබිලා තියෙන, අප වටේ ඉන්න සුළු දේ, සුළු කෙනා, සුළු දේ ගැන අවධානය යොමු කරන්න. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ සුළු දේ ගැන විශ්වාසවන්ත. අපිට මුදල් බොහොම ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ සුළු මුදල් ප්‍රමාණය පිළිබඳව අපි වග කියන්න ඕන. අපගේ පෞල් ජීවිතයේ සරල පෞල් ජීවිතයක් වෙන්න පුළුවන්. ඒ පෞල් ජීවිතය ගැන වග කියන්න ඕන. අපිට සුළු රැකියාවක් වෙන්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ රැකියාව ගැන අපි වග කියන්නට ඕන. අපිට ජීවිතයක් දීලා තියෙනවා වෙන්නට පුළුවන්. ඒ ජීවිතය ගැන අපි වග කියන්න ඕන. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ සුළු දේ පවා ගැන ඔබ විශ්වාසවන්ත බැවින් නගර 10ක් සඳහා අධිපතියා කරමි. එතකොට තමයි වරප්‍රසාද හම්බෙන්නේ. අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන දේ කෙරෙහි අපි වැඩ කරනවා නම් වැඩි කරගන්න වැඩි කරගන්න තමන් වැඩ කරනකොට තමයි එයාගේ ජීවිතේ හරියන්නේ. අපේ ජීවිතේ හැම වෙලේම මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ වචනේ තුලින් පස්සේ කිනා රන් කාසි 5ක් උපදවා ගතිමි. ඔබ නගර 5ක් කෙරෙහි අධිපතියා කරමි. මේ පැත්තෙන් දියුණු වෙද්දී මේ පැත්තෙන් ඉදිරියට යන කෙනාව දෙවියන් වහන්සේ නිරන්තරයෙන් ආශිර්වාද කරනවා. නිරන්තරයෙන් එයාට මාර්ග පෙන්වනවා. ඒක හැම වෙලෙම වැදගත් වෙන්නේ අපේ ජීවිතේ දවසින් දවස දියුණු වීම, වෙනස් වීම. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට නිදහසට කාරණා කියන මේ මනුස්සය ඇවිල්ලා එක මනුස්සයෙක් කියනවා මෙන්න ස්වාමිනි ඔබේ රන් කාසිය. ඊට පස්සේ කියනවා මොකද්ද නිදහසට කාරණේ? ඒ රෙදි කඩක ඔතා තැබීමි. මන්ද වැරද්ද දාන්නේ කාටද? ස්වාමියාට. මන්ද ඔබ නොදුන් දෙයින් ගන්නා වූ, නොඅපුල දෙයින් කපා ගන්නා වූ දැඩි සිතක් තියෙන කෙනෙකු බව මම බිය වූයේමි. සාධාරණේ බලන්න, තමන්ව බේරගෙන මේ ස්වාමියා මත වරද පටවනවා. අපි ස්වාමිනි මේ වගේ කෙනෙක් හන්ද මම බය වුණා, මෙන්න ඒක එහෙමම ඔතලා තිබ්බා කියලා. ඒ නිසා අපේ ජීවිතේ සමහර දේවල් මේ රෙදි කඩක ඔතා තියෙනවා වගේ තමයි. අපේ ජීවිතේ පෞල් ජීවිතේ ගත්තත් ස්වාමි පුරුෂයා බහර්යාව දරුවෝ ටික ඉන්නවා සමහර වෙලාවට ජීවිතේ වර්ධනයක් නැහැ. රෙදි කෑල්ලක ඔතලා වගේ. රැකියාවත් එහෙමයි. රැකියාවේ දියුණුවක් නැහැ, ඔතලා වගේ. ඉඩකඩම් දේපොළ තියෙනවා, කිසි ප්‍රයෝජනයක් නැහැ. රෙදි කෑල්ලක ඔතලා වගේ. බුද්ධි මට්ටම දීලා තිනවා, හැකියාවන් දීලා තිනවා, රෙදි කෑල්ලක ඔතලා වගේ. එහෙමමයි. කිසි වෙනසක් නැහැ. මේ මනුෂයා කියනවා රෙදි කඩක ඔතා තැබීමි. ස්වාමීන් වහන්සේ ඒක ගැන වචනය තුල නපුරු දාසය ඔබේම වචනවලින් ඔබ විනිශ්චය කරන්නේ. අපි ස්වාමීන් වහන්සේ කතා කරනවා නපුරු දාසය කියලා. ඊට පස්සේ කියනවා මොකද කියන්නේ? ලස්සනම දේ තමයි මෙන්න මෙහෙම
ඒ කාසිය ඔහුගෙන්ගෙන කාසි 10ක් ඇත්තාට දෙන්න. තියෙන එකක් ගන්නවා. තියෙන වර ප්‍රසාදෙත් නැති වෙනවා. තියෙන දෙත් නැති වෙනවා. ජීවිතේ දියුණු වෙන්නේ නැති කෙනා, ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියන්නේ නැති කෙනා, තමන්ගේ තමන්ට දීලා තියෙන ගෙන් තියෙන දෙත් එයාට නැති වෙලා යනවා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ කාසිය ඔහුගෙන්ගෙන කාසි 10ක් තියෙන කෙනාට දෙන්න. ඊට පස්සේ කියනවා ඔහුට ස්වාමිනි කාසි 10ක් ඇතයි කියේ. ඇති හැමතෙම වැඩියෙන් දෙනු ලැබේ. නැති අයගෙන් ඇති දෙයක් ගනු ලැබේ. දෙවියන්ගේ ක්‍රමේ ඕකයි. නිරන්තරයෙන් තමන් වැඩි වර්ධනය වෙනවා නම්, තමන් උත්සාහ කරනවා නම් ජීවිතේ ලස්සන කරගන්න, තමන් උත්සාහ කරනවා නම් තමන්ට ලැබිලා තියෙන දරුවන්, පවුල් ජීවිතේ රැකියාව, මේ හැම දෙයක්ම වර්ධනය කරගන්න, හැම වෙලෙම දියුණු වෙන්න උත්සාහ කරන කෙනාට දෙවියන් වහන්සේ නිරන්තරයෙන් ආශිර්වාද කරනවා ඉදිරියට යන්න. එහෙම දියුණුවක් නැතුව එක තැන එකම විදිහට ජීවිතේ එකම විදිහට ගත කරන කෙනාට කවදාකවත් ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔහු කාසි දෙන ඇති හැමතෙම වැඩියෙන් දෙනු ලැබේ කියන්නේ ඒකයි. නිරන්තරයෙන් උත්සාහ කරන කෙනාට නැති අයගෙන් ඇති දෙයක් ගනු ලැබේ. අනේ අපිට නෑනේ, අපිට මේක ලැබුන්නේ නෑනේ, අපි ගාව නෑනේ, අපිට එහෙම බෑනේ, එහෙම කියන අයගෙන් තියෙන දෙත් අකාමකා වෙලා නැති වෙලා යනවා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ නැති අයගෙන් ඇති දෙයක් ගන්න ලැබෙන නිසා අපේ ජීවිතය අපි කල්පනා කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට ගොඩාක් දේවල් අපිට සමහරවල් නොලැබෙන්න පුළුවන්. නමුත් යම් කිසි දෙයක් දීලා තියෙනවා. ජීවිතේ බිඳුවම නෙමෙයි. ජීවිතේ අපි දකින්නේ බිඳුවයි කියලා. සීරෝ කියලා බිඳුව දකින්නේ. ජීවිතේ බිඳුව නෙමෙයි, හැම වෙලේම ජීවිතේ යමක් තියෙනවා. යම් කිසි කෙනෙක් ගණිතයට බිඳුවක් ගන්නවා කියලා කියන්නේ, යම් කිසි දරුවෙක් ගණිතයට බිඳුවක් ගන්නවා කියන්නේ එයාගේ ගණිත දැනුම බිඳුව නෙමෙයි. ඒක යම්කිසි ක්‍රමාංකනයක්, යම්කිසි සීමාවක් දැක්වීමක්. එයාගේ ගණිත දැනුම බිඳුවයි කියලා තක්සේරු කරන්න බෑ. මුකුත්ම දන්නේ නැහැ කියලා කියන්න බෑ. ගණිතයේ විශේෂ උදාහරණයක් විදිහට ප්‍රශ්න පත්‍රයේ බිඳුවක් ආවොත් එයා ගණිතයේ යම් ප්‍රමාණයක් දන්නවා. ඒකයි අපි දන්න යම් ප්‍රමාණය අගය කරන්න ඕන. අපි ගාව තියෙන ප්‍රමාණය අපි අගය කරන්න ඕන. ඒකට දෙවියන් වහන්සේට ස්තුති කරනකොට තමයි ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම එයාව ආශිර්වාද කරන්නේ ටිකක් හරි ඉස්සරහට. ඒ නිසා ප්‍රේමවන්තනි, අපගේ ජීවිතේ අපිට ඇති දේවල්, නැති දේවල්, හිඟ දේවල්, මදි වුණු දේවල් ගැන කිසි දෙයක් හිතන්න එපා. ඒ නිසා ඔබගේ වටේ ඉන්නේ, ඔබට ශක්තියක් වෙන්නේ කවුද? ඔබට ජීවිතේ ජය ගන්න උදව් කරන්නේ කවුද? ඔබට ජීවිතේ නැගිටින්න උදව් කරන්නේ කවුද? ඔබ ජීවිතයේ පල්ලෙහැ තත්ත්වයේ ඉන්නන ඔබට තියෙන හැකියාවන් මොනවාද ජීවිතේ ජයගන්න? ඔබ වටා ඉන්න ශක්තියින් මොනවාද කියලා හඳුනගෙන ඒ දේ වැඩි කරගන්න රෙදි කෑල්ලෙන් ගැට ගහන්න යන්න එපා. බය වෙලා ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ. එහෙම අපි උත්සාහයක් ගන්නකොට ජීවිතේ දවසින් දවස ආශිර්වාද වෙනවා. ඒ නිසා තවමත් ඔබ ප්‍රමාද නැහැ. ජීවිතේ අලුත් පියවරක් තබන්න, ජීවිතේ අලුතින් නැගිටින්න, රැකියාවෙන් නැගිටින්න, පෞල් ජීවිතේ දියුණු කරගන්න උත්සාහ කරන්න, දරුවන් ස්වාමෘෂය භාර්යාව සමග තමන් වටේ තියෙන දේපල ඉඩකඩම් ඒවා ඔහේ තියෙනවා නම් ඒවගින් දියුණු වෙන්න උත්සාහ කරන්න, තමන්ට තියෙන හැකියාවන් තලින්තු තියෙනවා නම් රෙදි කෑල්ලේ ගැට ගහලා වගේ තියෙනවා නම් ඒවා ලෙහෙලා බෙදලා කරලා අනිත් අය වෙනුවෙන් දෙන්න. අන්න ඒ දෙයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ සුළු දේ ගැන විශ්වාසවන්ත නම් ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබව පවරනවා. මහත් දේ කෙරෙහිත් ඔබව විශ්වාසවන්ත තත්ත්වයට පත් වෙනවා. අපි ආඥා කරමු දෙවියන්ගේ ප්‍රඥාවේ සඳහා මේ උතුම් යාගෙදී දෙන්නට කියලා. ආමෙන්. සකලමවිල්ලේ දෙවි සම්විධානනේ, අප වහන්සේට පුදන මේ පූපේ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, පොළවේ සරුසාරෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ, අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේඳ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකලම ඇවිල්ලේ දෙවි සම්විධානනි, අප වහන්සේට පුදන මේ මිදිරස් ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, මිදිවැලේ ඵලදාවෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ, අප සඳහා ආත්මික පානය බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ස්වාමිනී
සහෝදර සහෝදරිනි මාගේ සහ ඔබගේ ආගිය සර්වබලධාරී දෙවිපියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධෝත්සභාවෙත් යහපත සඳහාද ඔබගේ හස්සවලින් සමිදානෝ මෙම යාකය පිළිගන්නාසේක්වා. මහෝත්තම දෙවිපියාණනි ඔබ වහන්සේ ඉදිරියේ අපගේ මේ නොවටිනා පුද පඬුරු පිළිගන්නට කරුණා කළ මැනව ඔබ වෙත අපගේ භක්තිය හා ආදරය වැඩි වර්ධනය කරගනිමින් දිවි ගෙවමින් සදාතන ජීවිතය ලබා ගැන්මට මගින් අප සුදුසන් කළ මැනව මේ කී දේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සම්මිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සම්මිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සම්මිදානන්ට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතුවන්නේ. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝගයේ යුතුය සාධාරණය අපගේ යුතුකම හා ගැලවීමය. ඔබ වහන්සේ සියලු දේ මම අවදාළේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයානන් හේතු කොටගෙනය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුව ආනන්ද ගැලවුම් කරුව ආනන්ද වශයෙන් ඔබ වහන්සේ උන්වහන්සේ අප වෙත වූසේක. උන්වහන්සේ ශුද්ධාත්මන වහන්සේගේ ආනුභාවයේ මිනිස් බවගෙන කණි මරියාවන්ගෙන පන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේගේ කුරුසේ දෑත් විහිදා අධික වේදනා විඳ මරණයට පත් වී මරණයේ බැමි බිඳ හැර උතානේ විහිදා දක්වමින් අප සම පාරිසුදු ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. හේහින් සුර දූතයන් හා සිරි ශුද්ධාන්තයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ කඳින් ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සම්මිතානෝ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ට මණ්ඩලයෙහි හොසන්නා. සම්මිදානන් වහන්සේගේ නාමයෙන් වඩිනොතුමානෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ට මණ්ඩලයෙහි හොසන්නා. එසේ ස්වාමිනි වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත වහන්සේමය. එන වහන්සේගේ ආත්මයන අහසින් පතිත වන මේ පිණිමෙන් මේ පඬුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මේ නායද සිටිමු. අපේ සේ අතුනේ මේ පඬුරු අප උදෙසා අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුන වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ කැමැත්තෙන් දු ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩා සුඛ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මග නිසාදත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රි භෝජනය අනුභව කළ පස්සුන් වහන්සේ කුසලානද රැගෙන නැවත තුති පුදා සුඛ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න මගේ සාදෙත් මේ අභිනූතනන්තෝද කිවිස්සුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා බෝධිසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරු ලබන්නේය. මාසෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අපිරහස. සම්මිදානිනි ඔබ වහන්සේ නැවත වරින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි තරමු. එහෙන් සම්මිදානිනි වහන්සේගේ මරණයේ උත්ථානයේ ද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමු වී සිටින ඔබ වහන්සේට ඒවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපේ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධ ආත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස ආවනතවයිද සිටිමු. සම්මිදානනි මුල්ලවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත ස්වභාව සිහි කළ මැනව ෆ්‍රාන්සිස් නැමැති විශ්වෙන්දේ රානන්ද මල්කම් රංජිත් නැමැති අපහාග රදගුරුතුමන්ද සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම ස්වභාව දහගුණෙන් පිරිපුන් වන්නට සලස්සුණු මැනව මෙම දිව පූජා යාගය සඳහා බැතිබර දායකත්වයේ දැක්වූ ඒ පවුල් වලින් දෙවි සම්මිදානන් වහන්සේ වෙත කැඳවාගත් සීලු මාත්මයන් වෙනුවෙන් අපි ආක්ෂා කරමු.
උතාන අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරයන්ද. ඔබහන්සගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තුළ නැසුරානිකුත් සියල්ලන්ද සිහිකර. ඔබහන්සගේ ශ්‍රීවත මරලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියලන දයානුකම්පා කළ මැනව. භාගවදේ මාතාවන් කනමැරි ආවන්ද උතුමන්ගේ ඍතු ශුද්ධවත් පතියු ශුදෝ ජුස්සේ මුනිදුන්ද, භාගවත පොස්සුළුවරුන්ද ශුදෝ ජුස්සේ වාස් මුනිදුන්ද, සෑම කල්ලි සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්වහන්සේ සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවී පියාණනි, ශුදාත්මන් වහන්සේ හා සමග ඒක වැඩවස්සන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. අපගේ ජීවිතයන් තුළ ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය තුළ අපට ලැබුණු සෑම දෙයක් තුළම වැඩි වර්ධනය වීමක් දියුණුවක් අත්දකින්නටත් ප්‍රඥා සම්පන්නව අපත් සමග තිබෙන දේවල් හඳුනාගෙන ඒ වැඩි වර්ධනය කරගන්න දේව බලය දේව ශක්තිය මාර්ග උපදේශනය ඉල්ලමින් ගැලවීම දායක අනපනතෙන් ප්‍රගුණ වේ දෙපොදේශයෙන් පුහුණු වී අපි එඩිතුරොම සේ ආක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවිහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව අපට වර්ධකරණ අයගේ වැරදි අපගමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව සම්විධාන නිස්සල අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි අවනත වායද සිටිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරින් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවා ආනන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙනෙමු. මක් නිසාද යත් රාජ්‍යයද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමින් සුවකී ශ්‍රාවකයා නමතාවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නතුකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට දයාන්විතව සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාහරම වැඩ සිටිනසේක රජකම් කරනසේක ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කියන කාරේ සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේව පැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මන දේවාජ බාලකයාණෝ, අපගේ ජීවිතවලට අපට දීලා තියෙන තලෙන්තු අපගේ හැකියාවන් ස්වාමීන් වහන්සේ වැඩි වර්ධනය කරගන්නා තුරු බලා සිටින ස්වාමීන් වහන්සේ, ඒ වැඩි වර්ධනය කරගත්තාද නැද්ද යන්න පරීක්ෂා කරන තැනන් වහන්සේ, එසේ වැඩි වර්ධනය කරගන්නා කෙනාව වැඩි වැඩියෙන් ආශිර්වාද කරන බලවන්ත කරන තැනන් වහන්සේ, අජබාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දූ භාග්‍යවන්තයෝය. සම්විධානනි, ඔබ වහන්සේ මා තුළට වටින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි,
මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝ සේ ආශා වෙමි. ජේසුස් සමිඳුනි, මගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. සවිතිතු සමිදු දනියු බලයිතුමා කුතිකුත් රසවිදනාවිදදා දනියු බලයිතුමා හිමි පානන් මං හැම දව දවසි සිනිම් පසස පසසා ඉතුමන් වරුණේ ඇත මගේ දෙතුලි සදාකාලෙ තිස්සේ ඉතුමන් වරුණේ ඇත මගේ දෙතුලි සදාකා අපි ආක්ෂා කරමු. දයාබරිත ස්වාමිනිය වහන්සේගේ පුත්‍රයාණන් තමන් වහන්සේ සැමරීම පිණිස අපට අන කළ දිව්‍ය අභිරහස අපි සිදු කළෙමු. එම අභිරහසේ දීමනාව ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදන්නෙමු. මේ දිවස ප්‍රසාදය මගින ඔබ වහන්සේගේ ප්‍රේමය අප හෘදයන් තුළ නිතර වර්ධනය වීමට සලස්වන මෙන් අපි ඔබ වහන්සේගෙන් පැකහැපත් ආයද සිටිමු. මේ කී දේ අප ස්වාමීන් වන ජේස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබ සමගද වනසේකවා. සර්වපරාක්‍රම දෙවි මහෝත්තමයාණන් පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේකවා. ආමෙන්. යන සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ලෝකෙට දෙන් නබෙතා සමිදානි බිදා ලෝකෙට දෙන් නබෙතා සමිදානි බිදා මෙමෙ ආගිය සඳහා බැතිබර දායකත්වය දැක් වූ සෑම සහ වර්බුම් රූපාණි නාලිකාවේ සේවය කරන සියලු දෙනා වෙනුවෙන් අපි ආක්ෂා කරමු. නමෝ මරියනි. ප්‍රේපසාද පූර්ණවන්තයනි ස්වාමින් වහන්සේ උපකිරේය. ශ්‍රීනාත්‍රේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පරවන ජේසුස් ආශිර්වාද ලද්දා උමය. සාන්ත මරියනි, දේව මෑරියනි, පාපියු අපෝදෙසා. දැනුත් අපේ මරණ වෙලේදී යාඥා කළ මැනව. ආමෙන්. සාන්ත කුරුසේ අධ්‍යාලමෙන් අපේ සතුරන්ගේ තප කලවා දේවා අපගේ දෙවි ස්වාමී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්තු සාන්තුකේ නාමෙන් ආමෙන්. අද දෙව් මැදුරට ගමන් කිරීමට නොහැකිව රෝගීව නිවෙස්වල සිට දිවේ ආගයට සහභාගී ඔබ සැමට ජේසු පිටයි. ජේසු පිටයි පියාණනි. තන තන ලෝකෙ පුරා සමාදානි සිත ඔබේ පතුරා යන්නට බා ඔබේ අතේ දරා කනු මෙන අවියක් ලෙස තෝරා මෙම දිව්‍ය පූජා යාකේ සඳහා බැතිබර දායකත්වය නත්තණ්ඩිය තල්ගස් අගාරේ විසූ වෙන්සස් ලාවුස් විනි ෆ්‍රීඩා යන ආතර දෙමෝපියන් සීකර ඔවුන්ගේ ආත්මයන්ට සදා මොක්සුව පතා දෙවිඳුන් යතින ආදර දියණිය ඩොරින්
බෑන රංජන්, මුණුපුරු මිනි පිරියන් වන තිලින, තරිඳු, ස්වර්ගී, තිලිනි, සඳුනි, මිලර් හා දෙමුණු පිරියන් හා දෙමුණු පුරන් වන අවුරෝරා, එලියානා, සනෝද්‍යා, හරිදු, ඒ ප්‍රම්‍යන අයවිසිනී.